අවිස්කර ප්‍රනාන්දුගෙන ලංකාවේ විතරක් නෙමෙයි ලෝක උස්ලානේ බලන හැම දිනම කතා කරන ඉනිමක් දියත් කරන්න එංගලන්ත එක්ක තරගයේදී ඔහු සමත් වුණා. ඒ ඉනිමි ලකුණු 49 කට දැවියන අවිස්කර ඒ වෙලාවේ ඒ පහර ගහපු හේතුවයි ලෝක උස්ලානේ ගෙනයි එංගලන්තයට ගිය අපේ මාධ්‍යයක අදහස් දක්වලා තිබුණා. ලෝක උස්ලාන් පළමු තරගයේදී ලකුණු 49 කට දැවි ගිය එක ගැන ඇත්තටම දුකයි. එංගලන්ත පන්දුවවන්න ඒ වෙලාවේ මට ඉදිරියට පන්දුවවන්නේ නැහැ. මම දැවි ගිය පන්දුවට සමාන පන්දු තමයි දිගටම යවන්නේ. ඒ පහර පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් ප්‍රතිඵල වෙනස් වෙන්න තිබුණා. මම මේ පන්දු රකින්න දැක්කා. මම පහර ගෙව්වේ එතනට නෙමෙයි වෙන තැනකටයි පොඩ්ඩක් වෙනස් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් ඉන්න ලාබාලම ක්‍රීඩකයා විදිහට ලෝක උස්ලානේ අවස්ථාව ලැබීම ගැන අවිෂ්ක කියන්නේ මෙහෙම කතාවක්. පොඩි වයසින් ලෝක උස්ලාන් තරගාවලියකට ක්‍රීඩා කරන්න ලැබීම ලොකු සතුටක්. ඒක රැකගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මම ඇත්තටම හිතුවේ නැහැ ලෝක උස්ලාන් සංචිතයට ඇතුළත් වෙයි කියලා. දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුවත් ලෝක උස්ලාන් සංචිතයට ඇතුළත් වෙයි කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. තරගාවලියේ ඉන්න දක්ෂම කණ්ඩායම විදිහට සැලකෙන ඉංගලන්තය හමුවේ ලෝක උස්ලාන් වරම් ලැබීම ගැන අවිෂ්ක කියන්නේ මෙහෙම කතාවක්. එංගලන්තය කියන්නේ අංකයකේ කණ්ඩායම. ඔවුන්ගේ වේග පන්දුවන් නම් 140ට වඩා වේගයෙන් පන්දුවනවා. නමුත් මම බය නැතුව ක්‍රීඩා කළා. ඒ නිසා තමයි මට ලකුණු රැස් කරන්න හැකි වුණේ. එංගලන්ත පන්දුවන් නම් හොඳට පන්දුවුවා. අමාරුවක් නැහැ කියන්න බෑ. බය නැතුව පන්දුවට පහර දීම නිසා ලකුණු රැස් කරගන්න හැකි වුණා. එදා ශ්‍රී ලංකාවේ ඉන්න ගොඩනගපු ප්‍රතිකරුව ගැන අවිෂ්ක මතක් කරන්නේ මෙහෙම. ඒ අවස්ථාවේ කඩලු දෙකක් දැවි තිබුණ නිසා මමත් දැවි ගියා නම් කණ්ඩායම තවත් පහලට වැටෙනවා. මගේ ලකුණු අපු නිසා තමයි අපිට උඩට එන්න පුළුවන් වුණේ. කුසල් අයියා සහ ඇන්ජි අයියා හොඳට බැට් කරපු නිසා ලොකු ලකුණු සංඛ්‍යාවකට එන්න හැකි වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වෙන්න අවස්ථාව ලැබී තිබෙන අවිෂ්කට තියෙන්නේ අපූර්ව මතකයක්. මම කුඩා කාලේ ඉඳන්ම වේගෙන් පන්දුවට පහර දෙනවා. ඒක දිගටම තියෙනවා. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 ඉංගලන්ත සංචාරයේදී ශතක 3ක් රැස් කිරීම නිසා තමයි මට පළමුවෙන්ම ශ්‍රී ලංකා එක්දින පිළට එන්න අවස්ථාව ලැබුණේ. මට 2016 වසරේ අගෝස්තු මාස ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණා. ඒ තරගයේදී මිචෙල් ස්ටාක්ට මුහුණ දෙද්දී මම මේ කණ්ඩායමක සෙල්ලම් කරලවත් ඒ වගේ වේග පන්දුවන්නන්ට ක්‍රීඩා කරලවත් තිබුණේ නැහැ. ඒතමම ස්ටාක් හමුවේ දෙවෙනි පන්දුවේදී දැවි ගියා. එදා එක තරගයක් අසාර්ථක වීම නිසා කණ්ඩායමෙන් එළියට යන අවිෂ්ක නැවත කණ්ඩායමට එන්නේ අවුරුදු 2කට පස්සේ. පළමු තරගයට සහභාගී වෙද්දී මගේ වයස අවුරුදු 18යි. ඊට පස්සේ ටික කාලයක් යනකම් අවස්ථාව නොලැබුණත් මම හිතුවා මට වයස තියෙනවා කියලා. ඒ කණ්ඩායම නිසා නැගීන කණ්ඩායමේ සංචාරවලදී දස්කම් පෙන්නපු නිසා තමයි නැවත මට අවස්ථාව ලැබුණේ. මොරටුවෙන් ක්‍රිකට් පිටියට එන මේ ලාබාල ක්‍රීඩකයාට ඉදිරියේදී ක්‍රිකට් අරටුවක් වෙන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අනිත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.